සිරුදිනම සාදරයෙන් පිළිගන්නවා අදත් රූ සිනමා YouTube channel එකට. අද අපි කතා කරන්නේ මේ අවුරුද්දේ අලුතින්ම රිලීස් වුණ Not Reachable කියන Tamil movie එක ගැන. Crime thriller category යටතේ නිර්මාණය වුණ මේ movie එක වෙනස්ම විදිහක අපරාධ පරීක්ෂණ කතාවක් අපිට අරගෙන එනවා. මේ කතාව ඇත්තට හැරුණත් IT company එක වැඩ කරන වර්ෂා කියලා තරුණ ගැහැණු ළමයෙක් අතුරුදහන් වෙනවා. ඉතින් අන්න ඒකත් එක්කම තමයි පොලිස් හදිසි ඇමතුම් අංශයට සැකසහිත දොරකතන ඇමතුමක් ලැබෙන්නේ. මේ විදිහට කෝල් එක ආවේ කොහෙන්ද කියලා චෙක් කරද්දී පොලිසිය හොයාගන්නේ මේක වර්ෂාගේ ෆෝන් එකෙන් ආපු කෝල් එකක් කියලා. ඒ අනුව තමයි කයිල් කියන පොලිස් පරීක්ෂකවරිය මේ ලැබිච්ච කෝල් එකත් එක්කම අදාළ ලොකේෂන් එක හොයාගෙන යන්නේ. මෙහෙම යන මෙයාලට දකින්න ලැබෙන්නේ මිට කලින් අතුරුදහන් වෙච්ච මේ කෝල් එක ගනිපෝ ගෑනු ළමයා නන් නෙමෙයි. මොකද අදාළ ලොකේෂන් එකට ගියහම මෙයාලට දකින්න ලැබෙන්නේ බෙල්ලවල දාගෙන සියදිවි නසා ගනිපෝ වෙනත් ගැහැණු ළමයෙක්ව. මෙතනින් පටන් ගන්න මේ කේස් එක එකිනෙකට වෙනස් පැතිකඩවල් කිහිපයක් ඔස්සේ තමයි ඉස්සරහට යන්නේ. අතරම මේ විදියට සීදිවි නසාගෙන ඉන්නේ කවුද? ඒ වගේම පිටතින් පේන විදියට මේක සීදිවි නසාගැනීමක්ද කියන එක වගේම අතරම මුලින් අතුරුදහන් වෙච්ච ගෑනු ළමයාට මොකක්ද සිද්ධ වුනේ? ඉතින් ආරාධනා කරනවා හැම කෙනෙක්ටම මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න. අපි කීයටවත් බලාපොරොත්තු නොවන විදිය ෂොකින් එන්ඩ් එකකට අපි හොයාගෙන යන මේ මූවී එකත් අවසානයේ වෙනකම්ම රැඳී ඉන්න කියලා. ඉතින් ඔයාලා දිගටම මේ විදියට මූවිස් බලන්න කැමති නම් දැන්ම රෝ සිනමා channel එක subscribe කරලා bell icon එක ඔන් කරගෙන ඉන්න කියලාත් මතක් කරනවා. කතාව ආරම්භයේදීම අපිට පෙන්වන්නේ හේම කියලා තරුණ ගැහැණු ළමයෙක්ව. මේ වෙනකොට උස බිල්ඩින් එක ඉන්න මේ හේම ඊළඟට සූදානම් වෙන්නේ මෙතනින් පල්ලෙහාට පනින්න. ඒකත් එක්කම තමයි අපිට ඊළඟ මොහොතේ පෙන්වන්නේ මෙයා මෙතනින් පල්ලෙහාට පැනලා පල්ලෙහ තියෙන තට්ටුවක වැටිලා ඉන්නවා කියලා. මෙතනින් කට් වෙන මේ සීන් එකෙන් පස්සේ ඊළඟට අපිට පෙන්වන්නේ වොෂකක් දාගන්න ගමන් එන්න ලවණ්‍ය කියන කෙනා. ඊළඟට තමයි එළියට ආපු ලවණ්‍ය එයාගේ හස්බන්ඩ් කෝල් එකක් ගත්තාම මෙයාගේ හස්බන්ඩ් ලවණ්‍යට කියන්නේ මම තව පැය 3ක් යනකොට මුම්බයි වලට එනවා කියලා. ඒකත් එක්කම ලවණ්‍ය මෙයාගෙන් එයාපෝට් එකට කායි කරගෙන එන්නද කියලා ඇහුවත් හස්බන්ඩ් කියන්නේ ඔය එන්න ඕන නැහැ මම ටැක්සි ගෙදර එන්නම් කියලා. ඒකටම ඊළඟට මේ ලවණ්‍ය කෝල් එකක් ගන්න එයාගේ අනියම් පෙම්වතා වෙච්ච තිරෝ කියන කෙනාට. මෙතනදී ලවණ්‍ය තිරෝට කියන්නේ මං විනාඩි 10කින් ඔයාව හම්බ වෙන්න එනවා කියලා. අතරම දැන් මේ ලවණ්‍ය හදන්න යාගේ සල්ලි රත්තරන් බඩු වගේම හැම දෙයක්ම අරගෙන හස්බන්ඩ් ගෙදර එන්න කලින් තිරෝ කියන මේ කෙනත් එක්ක පැනලා යන්න. ඒ අනුව හැම දෙයක්ම සූදානම් කරගනිපු මේ ලවණ්‍ය ඊළඟට යාගේ කායකින්ම තමයි මෙහෙන් පිටත් වෙලා එන්නේ. ඒකටම තමයි අපිට ඊළඟට තිරෝව පෙන්වන්නේ. මෙතනදී බීම බෝතලයකට මොන හරි පෙත්තක් දාන තිරෝ ඒක මේකේ බීමත් එක්ක කවලම් කරනවා. ඒ අනුව ඊළඟට මෙතනට ලවණ්‍ය කාර් එකත් අරගෙනවට පස්සේ තිරු මේක ඩ්‍රයිව් කරගෙන මෙයා වද්දාගෙන මෙහෙන් පිටත් වෙනවා. මේ අතර මගදී ලවණ්‍ය ටිකක් කවුලෙන් ඉන්නකොට තිරු කියනවාට බය වෙන දෙයක් නැහැ. මෙතනින් එහාට වට කැමති විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා. මේකත් එක්කම තමයි ලවණ්‍ය කියන්නේ මගේ හස්බන්ඩ් වගේම එයාගේ පවුලේ අයත් මට ගොඩක් මානසිකව බලපෑම් කරා. ඒක නිසා මට තවත් එයාලත් එක්ක ඉන්න බෑ කියලා. ඉතින් ඒක නිසා තමයි මම ඔයත් එක්ක ආවේ කියලා මෙයා කියද්දී ඊළඟට තමයි තිරු එයා අරගෙන ආපු අර බීම බෝතලේ මේ ලවණ්‍යට බොන්න දෙන්නේ. කොමාර් කීප වතාවක්ම මේකෙන් බිව්වට පස්සේ තමයි ලවණ්‍යට අමුත්තක් දැනෙන්නේ. ඒකත් එක්කම එයා කාර් එක ටිකක් නවත්තන්න කියලා කියද්දිම තමයි මේ සීන් එකත් මෙතනින් අවසන් වෙන්නේ. ඊළඟ දවසේ උදේ තමයි අපිට පෙන්වන්නේ පාකේගේ පත්‍රයක් කියවමින් ඉන්න විශ්වව. මෙතනදී විශ්වව දැකපු කෙනෙක් මෙයා ළඟට ඇවිල්ලා මෙයාට කතා කරනවා. මේ විශ්ව කියලා කියන්නේ ෆොරෙන්සික් ඔෆිසර් කෙනෙක් වගේම දැන් විශ්වව හම්බ වෙන්න මේ එන්නේ එයා බැඳලා ඉන්න කයිල්ගේ තාත්තා. ඉතින් මේ කයිල්ගේ තාත්තා එහෙම නැත්නම් මේ විශ්වගේ මාමණ්ඩේ මෙයාලා ඉන්න දිස්ත්‍රික්කයේ පොලිස් කමිෂනර්. කොහොමද ඉතින් කයිල් වගේම විශ්ව අතර ඇතිවෙච්ච මොකක් හරි පොඩි ප්‍රශ්නයක් නිසා දැන් මේ දෙන්නා ඩිවෝස් වෙන්න තමයි ඉන්නේ. ඉතින් මෙතනදී කයිල්ගේ තාත්තා විශ්වට කියන්නේ තව පාරක් ඒ ගැන හිතලා බලන්න. මොකද ඔයාලා අලුතින් ජීවිතේ පටන් ගත්තා විතරයිනේ කියලා. ඒකට තමයි දා රාත්‍රියේ තමයි අපිට පෙන්වන්නේ වෙදපටි පොලිස් ස්ටේෂන් එකේ සහකාර පොලිස් පරීක්ෂක කයිල්ව. ස්ටේෂන් එකට එන මේ කයිල් ඊළඟට ඔෆිසර් කල්යාණම්ට කියන්නේ DC ඔෆිස් එකෙන් ලැබිච්ච කේස් රිපෝට් එක අරගෙන එන්න කියලා. කොහොමද ඉතින් මෙතනදී කයිල්ගේ ඩිවෝස් එක ගැන දන්න මේ කල්යාණම් ඊළඟට මේ කයිල්ට කියන්නේ තාත්තා ගැන හිතලවත් ඔය දෙන සමාදානයක් වෙනව නම් ගොඩක් හොඳයි නේද කියලා. මේකත් එක්කම තමයි කයිල් කියන්නේ ඒක මම ගන්න ඕන තීරණයක් ඔයාලට බලපෑම් කරන්න බෑ කියලා. ඊළඟට තමයි අපිට පෙන්වන්නේ වැඩ ඉවර වෙලා අයමත් ගෙදර එන ගමන් ඉන්න වර්ෂාව. මෙතනදී වර්ෂාගේ බොයිෆ්‍රෙන්ඩ් වරුන් එයාට කතා කරන්න හැදුවත් මෙයා ළඟට ආපු වර්ෂා මෙයාට හොඳ කණේ පාරක් තියලා කියන්නේ අපේ affair එක මෙතනින් ඉවරයි කියලා. මෙතනදී වරුන් එක එක දේවල් කිව්වත් වර්ෂමයව ගණන් ගන්නේ නැතුව මෙතන තිබිච්ච ත්‍රිවිල් එක නැගලා ගෙදරට පිටත් වෙලා යනවා. ඒකත් එක්කම වරුන් වර්ෂාට මැසේජ් කරන ගමන් සමා වෙන්න කියලා කිව්වත් වර්ෂා මේ සම්බන්ධය ආයමත් පටන් ගන්න නම් කැමැත්තක් නැහැ. ඔය අතරදී තමයි වර්ෂා යන ගමන් ඉන්න ත්‍රිවිල් එක මගදී මොකක් හරි ප්‍රශ්නයක් වෙලා නවතින්නේ. ඒකත් එක්කම වර්ෂාට ටිකක් ඉන්න කියලා ඩ්‍රයිවර් මේක බැලුවත් එයාටත් මේකේ තියෙන ලෙඩේ හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොමද ඉතින් දැන් ගොඩක් රැ වෙලා තියෙන නිසා වර්ෂාට ඉක්මනට ගෙදර යන්නත් ඕන. ඒක නිසාම තමයි මං වෙන වාහනයක් හොයාගන්නම් කියලා කියපු වර්ෂා මෙයාට සල්ලි දීලා පාරේ ඉස්සරහට ගමන් කරන්නේ. ඒකත් එක්කම පොඩි දුරක් මෙහෙම ඉස්සරහට එනකොටම තමයි රතුපාට කායකක් ඇවිත් මෙයා ළඟ නවත්තන්නේ. මේ විදිහට කාර් එකේ ඉන්න කවුරු හරි එක ටික වෙලාවක් කතා බහ කරනවා කියලා ත්‍රිවිල් ඩ්‍රයිවර් බලාගෙන ඉන්නේ. ඊළඟට තමයි මෙයා දකින්නේ වර්ෂා මේ කාර් එකේ නැගලා මෙතනින් පිටත් වෙලා යනවා කියලා. මේ සිද්ධියෙන් ටික වෙලාවක් ගත වුණාට පස්සේ තමයි පොලිස් අධිසි ඇමතුම් අංශයට වර්ෂාගේ ෆෝන් එකෙන් රින් කට් එකක් ලැබෙන්නේ. ඒකත් එක්කම කාන්තා පොලිස් නිලධාරියක් නම්බර් එකට ආයෙමත් ඩයල් කරලා බැලුවත් එහා පැත්තෙන් කෝල් එක ආන්සර් කරලා කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒකත් එක්කම තමයි වාදපේටි පොලිස් ස්ටේෂන් එකට ඊළඟට කන්ට්‍රෝල් රූම් එකෙන් දැනුම් දෙන්නේ සැකසිත දුරකථන ඇමතුමක් ඔයලගේ ප්‍රදේශයෙන් ලැබුණා ගිහින් පරීක්ෂා කරන්න කියලා. ඒ අනුව තමයි වර්ෂගේ විස්තරත් එක්කම අදාළ ලොකේෂන් එක කයිල්ට ලැබෙන්නේ. ඒ අනුව කයිල් ක්‍රියාත්මක වෙනවත් එකම තමයි හොස්පිටල් එකේ ඉන්න හේමාව අපිට පෙන්වන්නේ. කොහොමරි මෙයා උඩින් වැටිලා ඇති වෙච්ච තෝලත් එක්ක මේ වෙනකොට ටිකක් අමාරු තත්වයක තමයි ඉන්නේ. කොහොමරි මෙයාට ඊළඟට සීය ආවා කියලා දකින්න හේමාගේ අම්මා ඊළඟට මෙයාට කියන්නේ මං එළියට ගිහලා වතුර බෝතලයක් අරගෙන එන්නම් ඔහොමම ඉන්න කියලා. එකත් එකම අම්මා එළියට ගියාට පස්සේ තමයි හේම එයාගේ අත නිදහස් කරගෙන මෙතන ළඟින්ම තියෙන වයර් එකක් ඇදලා ගන්නෙ. ඊළඟට මේ වයර් එක බෙල්ල වටේ ඔතාගනිපු හේම මේක අද්දගෙන් තද කරගෙන උත්සාහ කරන්නේ බෙල්ල හිර කරගෙන සියද වෙනසා ගන්න. නමුත් මේ වෙලාවදිම ආයමත් එන හේමගේ අම්මා මේක දැකලා කෑ ගහනවා වගේම ඊළඟට මෙතනට එන නර්ස්ලත් එක්ක එකතු වෙලා එලා හේමව බේර ගන්නවා. කොහොමද ඉතින් හේමගේ මේ හැසිරීමත් එක්ක එයාගේ අම්මත් ගොඩක් කවුලෙන් ඉන්නේ. ඔය අතරදී තමයි අපිට පෙන්වන්නේ වර්ෂාගේ කෝල් එක ලැබිච්ච ලොකේෂන් එකට යන කයිල් කට්ටපා වගේම කල්යාණන් කියන ඔෆිසර්ස්ලා තුන්දෙනා. මෙතනදී තමයි මෙලට දකින්න ලැබෙන්නේ ගෙදර කවුරු නැති විදියට තිබුණා ප්‍රධාන දොර ලොක් කරන්න නැතුව නිකන් වහලා තියෙන කියලා. මේකත් එක්කම ඇතුළට වෙච්ච කයිල් ඇතුළු නිලධාරීන් ගෙදර ලයිට් ඔන් කරගෙන හැම තැනක්ම පරීක්ෂා කරනවා. ඒ අනුව මේ විදියට කාමර පරීක්ෂා කරද්දී තමයි කල්‍යාණන් දකින්නේ කාමරයක බෙල්ල වැල දාගෙන සිද විනාසාගෙන ඉන්න ගෑනු කෙනෙක්ව. මෙතනදී මේ ගිහින් ඉන්නේ අපි කලින් දැකපු විදියට තිරුත් එක වාහනේ ගිහිපු ලවණ්‍ය කියලා අපි මේ වෙනකොටත් දන්නවා. ඒකත් එක්කම තමයි මෙතනට ආපු කයිල් ඊළඟට ඩෙඩ් බොඩි එක පරීක්ෂා කරන්නේ. මේ වෙනකොටත් මේ ගිහින් ඉඳපු මේ ගෑනු කෙනා අතරම සිද විනාසාගෙන තියෙන විදියට පේන්න තිබුණත් ඊළඟට තමයි කයිල් දකින්නේ මෙයාගේ අද්දක පිටිපස්සෙන් ගැට ගහලා තියනවා කියලා. එකතකම තමයි කයිල් තේරුම් ගන්නේ මෙයාව කවුරු හරි ඝාතනය කරලා තියෙනවා කියන එක. මොකද අද්දකත් මේ විදියට පිටිපස්සට තියාගෙන ගැට ගහගෙන සියදිවි නසා ගන්න එක සාමාන්‍යයෙන් කරන්න අමාරු දෙයක් නිසා. ඒ වගේම මෙයාලා මෙතනදී තවත් එක දෙයක් තහවුරු කරගන්නවා. ඉතින් අන්න ඒක තමයි මේ සියදිවි නසාගෙන ඉන්නේ එයාලා හොයාගෙන ආපු වර්ෂා නෙමෙයි වෙනත් ගැහණු කෙනෙක් කියන එක. කොහොමද මේ කේස් එකේ මතු පිටින් නොපෙනෙන දෙයක් තියෙනවා කියලා තේරිච්ච නිසා ඊළඟට තමයි කයිල් එයාගේ තාත්තට එහෙම නැත්නම් ඩීසීට කෝල් එකක් දෙන්නේ. එකතකම තමයි ඩීසීගේ නියෝගයත් එක්කම ෆොරන්සික් එක වෙනුවෙන් කයිල්ගේ හස්බන්ඩ් විශ්ව මෙහාට එන්නේ. කොහොමද එයාගේ ඇසිස්ටන්ට් රඝු එක විශ්ව ට පස්සේ තමයි දකින්නේ මේ කේසක බාරව ඉන්නේ කයිල් කියලා. නමුත් ඉතින් පර්සනල් දේවල් පැත්තකින් තියලා ඊළඟට මේ දෙන්නම එලක රාජකාරී පටන් ගන්නවා. ඒ අනුව තමයි විශ්ව වගේම රඝු එකතු වෙලා මූලික පරීක්ෂණ වලින් මේ ගෑනු කෙනා අඳුර ගන්න try කරන්නේ. ඒ අනුව මේ ගෑනු කෙනාගේ fingerprints පරීක්ෂා කරලා එයාලගේ database එක හරහා මේක scan කරාට පස්සේ මේ ඉන්නේ ලවන්නේ කියලා අඳුර ගන්න රඝුට පුළුවන් වෙනවා. ඒකත් එක්කම තමයි ක්‍රියාත්මක වෙන රඝු ඊළඟට මෙයාගේ address එකත් හොයාගන්නේ. මෙතනින් පස්සේ තමයි විශ්ව crime spot එකේ investigation එක ආරම්භ කරන්නේ. ඒ අනුව පොලිස් නිලධාරීන් එළියට යවලා විශ්වගේ ඇතුලේ හැම තැනක්ම පරීක්ෂා කරනවා. ඒ අනුව සාක්ෂි කියලා හිතන දේවල් මෙයාලා එකතු කරගනිද්දී මෙයාලට මෙඩිකල් බිල් වගේක් බෙහෙත් කාඩ් එකක් වගේම කබඩ් එකක යටට විසික් වෙච්ච ෆෝන් එකකුත් හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට තමයි මෙතනට එන ඩීසීට කයිල් වගේම විශ්ව මැදිහත් වෙලා එයාලා දැනට හොයාගන්නපු දේවල් පැහැදිලි කරන්නේ. ඒ අනුව ඝාතනයට ලක් වෙලා ඉන්නේ ලබන්නේ කියලා ගැහණු කෙනෙක් වගේම මේ වෙනකොටත් එයාගේ පවුලේ අයට මේ ගැන දැනුම් දීලා තියෙන කියලා කයිල් කියද්දී විශ්ව කියන්නේ අතුරුදහන් වෙච්ච වර්ෂාගෙත් මේකට මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි එයාගෙන දිගටම හොයනවා කියලා. ඉතින් අපි දැනටමත් වර්ෂාගේ ඇඩ්‍රස් එක හොයාගෙන තියෙන්නේ කියලා කයිල් කියද්දී ඩීසී මෙයාලට උපදෙස් දෙන්නේ ඒක දිගටම පරීක්ෂා කරන්න කියලා. ඒ වගේම ලවන්නේගේ හස්බන්ඩ්ට හෙට පොලිස් ස්ටේෂන් එකට එන්න කිව්වා වගේම ඩෙඩ් බොඩි එක මෝචරි එකට යවුවා කියලා කයිල් මෙතනදී කියනවා. ඒ වගේම තමයි කයිල් මෙතනදී කියන්නේ ඝාතනයට ලක්වෙච්ච ලවන්නේගේ කෝල් හිස්ටරි එක චෙක් කරලා බැලුවට පස්සේ මේ අන්තිමට කතා කරපු තුන්දෙනාට පොලිසියෙන් ආයමත් කෝල් අරගෙන තියෙනවා. එතනදී මේ නම්බර් 3න් දෙන්නේ කියලාට උත්තර දීලා තිබුණත් එක නම්බර් එකක් not reachable කියලා තමයි කයිල් මෙතනදී පැහැදිලි කරන්නේ. ඉතින් මේ කතා කරපු නැති නම්බර් එක අයිතිකාරය ගැන හොයන්න වගේම අදම වර්ෂා ඉඳපු ඇඩ්‍රස් එකට ගිහින් ඒක හොයා බලන්න කියලා කියපු ඩීසී මෙතනින් යන යනවා. මෙතනදී කයිල් මේ කේස් එකේ ෆොරන්සික් විදියට විශ්ව ආපු එකට ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඒක නිසාම තමයි මෙතනින් යන ඩීසී එම නැත්නම් එයාගේ තාත්තා නවත්තලා කයිල් මේ ගැන එයාගෙන් අහන්නේ. එතකොට තමයි ඩීසී කියන්නේ ඔයාලගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න රාජකාරී වලට මැදිහත් කරගන්නේ නැතුව දෙන්නම එකතු වෙලා වැඩ කරගෙන යන්න කියලා. එතනින් පස්සේ ඊළඟ දවසේ උදේම තමයි කයිල් වර්ෂාගේ ඇඩ්‍රස් එකට යන්නේ. මෙතනදී ලේඩීස් හොස්ටල් එක තමයි මේ වර්ෂා නැවතිලා ඉන්නේ. ඒ අනුව වර්ෂාගේ රූම්මේට් එක කතා බහ කරන කයිල් ඊළඟට මෙයාගෙන් අහන්නේ වර්ෂාට ළඟදී මොනවා හරි ප්‍රශ්න තිබුණාද කියලා. ඉතින් අන්න ඒකත් එකම තමයි මෙයා කියන්නේ වර්ෂා මේ ළඟදී එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වරුණේ කරඬුවක් ඇති කරගත්තා. මොකද වරුන් වෙනත් ගැණු ළමයෙක් එක්ක අනවශ්‍ය විදියට chat කරලා එයාට අහුවෙලා කියලා. කොහොමරි මේකෙන් වර්ෂා අරුණ එක තරහ වුණාට පස්සේ අන්තිමට වර්ෂා දැකපු දවසේ රාත්‍රියේ වරුණ එයාගෙන් සමාව ගන්න තමයි ඇවිල්ලා තිබ්බේ කියලා මෙතනදී වර්ෂාගේ යාළුවා කයිල්ට කියනවා. මේ තොරතුරුත් එක්ක ඊළඟට මේ හොස්ටල් එක බාර වෙන කෙනා හම්බුණාට පස්සේ තමයි කයිල්ට දැනගන්න ලැබෙන්නේ වර්ෂා කියලා කියන්නේ අනත ගෑනු ළමයෙක් කියලා. ඒ වගේම වර්ෂාගේ ගාඩියන් විදියට ඉන්නෙත් මේ හොස්ටල් එකේ ගෑනු කෙනා කියලා. එතනින් පස්සේ ඊළඟට තමයි අපිට පෙන්වන්නේ ආත්ම කියන මයින් කියා මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න හේමගේ අම්මව. මෙතනදී ડોක්ටර් හේමගේ අම්මට කියන්නේ හේමට තියෙන්නේ ડિප්‍රෙෂන් ඩිසෝඩර් එකක් ඒක ගොඩක් භයානකයි කියලා. ඒ වගේම ඒකට නිශ්චිත ප්‍රතිකාර නැති නිසා අපිට ට්‍රීට්මන්ට් ගොඩක් try කරලා බලන්න වෙනවා කියලා තමයි ડોක්ටර් මෙතනදී කියන්නේ. කොහොමරි මේ වෙලාවේදී නර්ස් කෙනෙක් මෙතනට දුවගෙන ඇවිත් ડોක්ටර්ට කියන්නේ හැම සුයිසයිඩ් කරගන්න මේ දැනු try කරා ඉක්මනට එන්න කියලා. එතනින් පස්සේ තමයි අපිට පෙන්වන්නේ වෙදපට්ටි පොලිස් ස්ටේෂන් එකට ඇවිත් ඉන්න ඝාතනයට ලක්වෙච්ච ලවණ්‍යගේ හස්බන්ඩ්ව. ඒ අනුව ඊළඟට පොලිස් ස්ටේෂන් එකට එන විශ්ව මෙයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. अनु तमाय लवण्य के हस्बैंड राम मेतन दिखेने एला मेरिकरण कलिंगदन तमाय लवण्य तिरुगेन केनत्तक जाळुवेला हिटियकेला कोमर्ति में राम केन विधियट एलगे मैरिज लाइफ के पॉडी पॉडी प्रश्न तिबुणत ए लवण्य टेपावेन विधिय වැඩක් නම් කරලා නැහැ නමුත් ඉතින් බිස්නස් වැඩකට මුම්බායි ගිහපු රාම් අයමතාපු දවසේ තමයි ලවණ්‍යගේ රත්තරන් බඩු ඔක්කොම අරගෙන තිරු එක යගේ කාර් එකෙන් පැනලා ගිහින් තියෙන්නේ ඒ වගේම තමයි රාම් මෙතනදි කියන්නේ එදා රෑ එයා කාර් එක අරගෙන පිටත් වෙලා යන විදිය ගෙදර CCTV එකේ තියෙනවා කියලා ඒ අනුව මෙතනදි ලවණ්‍ය අරගෙන ගිහපු කාර් එකේ ඩීටේල්ස් එලගන්නපු විශ්ව ඊළඟට රගුට කියන්නේ මෙයාගේ ෆින්ගර්ප්‍රින්ට් එහෙම චෙක් කරලා මේ රාම්ට යන්න දෙන්න කියලා. කොමර් ඉතින් ඊළඟට තමයි පොලිස් ස්ටේෂන් එකට කයිල් එන්නේ. ඉතින් කයිල් එනකොටත් විශ්ව ලවණ්‍යගේ හස්බන්ඩ් රාම්ගෙන් ප්‍රශ්න කරලා යවල තිබෙච්ච නිසා කයිල් මේකට ටිකක් කේන්තියෙන් ඉන්නේ. කොමර් නමුත් ඉතින් මෙන්න මේ වෙලාවෙදිම තමයි ඉන්ස්පෙක්ටර් කල්යාණම් ලවණ්‍යගේ ඇඩ්වාන්ස් ෆොරෙන්සික් රිපෝට් එක අරගෙන එන්නේ. ඒ අනුව මේ රිපෝට් එක කියවලා බලද්දි තමයි කයිල්ට දකින්න ලැබෙන්නේ ලවණ්‍ය ඝාතනය වෙන දවස් 3කට කලින් කෑමක් නැතුව බඩගින්න ඉඳලා තියෙනවා කියලා. කොමර් ඊළඟට මේ රිපෝට් එක විශ්වත් කියවට පස්සේ තමයි එයා කියන්නේ ගතක සමහර විට මේ ලවණ්‍යව දවස් 3ක් තිස්සේම එල්ලලා තියෙන ඇති කියලා. ඒ අනුව මෙයාට බෙල්ලවල දාගන්න හැම දෙයක්ම සෝදානම් කරලා ලවණ්‍යව එල්ලලා තියෙන ඇති කියලා කියපු විශ්ව කියන්නේ බඩගින්නේ මැරෙනවට වඩා සිය දිවි නසා ගන්න එක හොඳයි කියලා හිතපු ලවණ්‍ය එයාගේ ජීවිතේ නැති කරගන්න ඇති කියලා තමයි විශ්ව මෙතනදී අනුමාන කරන්නේ. මොකද විශ්ව මෙතනදී තවදුරටත් පැහැදිලි කරමින් කියන්නේ මේක කරපු ඝාතකයට ඕමනා වෙන්න ඇත්තේ ලවණ්‍ය විසින්ම සිය දිවි නසා ගන්නවා දකින්න කියලා. ඒක නිසාම දවස් 3ක් තිස්සේ මේ ඝාතකයා ලවණ්‍යට මානසිකව වපත දෙන්න ඇති තමයි විශ්ව පැහැදිලි කරන්නේ. මේ වෙනකොට ඝාතනයට ලක්වෙච්ච ලවණ්‍යගේ කෝල් හිස්ටරි එකට අනුව එයා අන්තිමට කතා කරලා තියෙන කෙනා තිරු කියලා අඳුරගත්තත් පොලිසියට තාම තිරුව සම්බන්ධ කරගන්න තියා එයාව හොයාගන්නවත් හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම තමයි රඝු මෙතනදී තහවුරු කරන්නේ අපරාධ ස්ථානයෙන් හම්බවෙච්ච ෆෝන් එක වර්ෂාට අයිති එකක් වගේම ඒකෙනුත් කිසිම විස්තරයක් ලබා ගන්න පුළුවන් උනේ නැහැ කියලා. ඊළඟට තමයි විශ්ව රඝු එකම තිරුගේ ගෙදර හොයාගෙන යාගේ ඇඩ්‍රස් එකට යන්නේ. මෙතනදී ගෙදර වහලා කවුරුත් පේන්න නැති නිසා ඊළඟට රඝු ගලකින් ගහලා දොරේ ලොක් එක කඩන්න සූදානම් වෙනවා. ඒකත් එකම මේක නවත්තපු විශ්ව මෙයාට කියන්නේ දොර කඩන්න කලින් මේ අවට පොඩ්ඩක් බලමු සමහර විට එයා යතුරු හංගල යන්නේ නැති කියලා. ඒ අනුව මෙතන වටේ පිටේ පොඩ්ඩක් පරීක්ෂා කරද්දී බිත්තියක් උඩ තිබිච්ච තීරුගේ ගෙදර යතුරු මෙයාලට හම්බ වෙනවා. දැන් මෙයාලා මේ වෙනකොට හොයාගෙන තිබුණේ තීරු කියන්නේ ඉගෙන ගන්න ගමෙන් ආපු කෙනෙක්. ඒ වගේම එයාගේ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ එයා ආයෙමත් ගමට ගිහින් නැහැ කියලා. කොහොම නමුත් ඉතින් එයාගේ ආසාව වෙච්ච බයික් රේස් පදින එක තමයි මෙහාට වෙලා කරන්න කියලා ගෙදර තියෙන සාක්ෂිත් එක්ක විශ්ව තහවුරු කරගන්නවා. ඊළඟට මේ තීරුගේ ලියකවිලි පරීක්ෂා කරද්දී විශ්වට හම්බ වෙන්නේ තීරු රේස් පදින පුරුදුලා ඉඳපු තැනක් ගැන විස්තර. ඒකත් එක්කම තමයි මෙයා රගුට කියන්නේ එයා එතන ඇති ඒක නිසා පොලිස් ටීම් එකක් යවලා එයාව අල්ලගන්න try කරමු කියලා. ඉතින් ඔන්න ඔය අතරදී තමයි අපිට පෙන්වන්නේ හේමට ප්‍රතිකාර කරාට පස්සේ ડોක්ටර් හේමගේ අම්මත් එක්ක කතා කරන විදිය. මෙතනදී හේම දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙන නිසා ડોක්ටර් හේමගේ අම්මට කියන්නේ එයාව discharge කරනවා. ඒ වගේම එයාව ආයෙමත් බය වෙන විදිය කිසිම දෙයක් කරන්න එපා කියලා. කොහොමද ඉතින් ඔන්න ඔය වෙලාවෙදිම තමයි මේ ડોක්ටර්ගේ මුණුබුරෙක් වෙච්ච රජීව් කියන කෙනා මෙතනට එන්නේ. ඉතින් හොස්පිටල් එකේ ડોක්ටර් හම්බ වෙන්න එන මේ රජීව් ඊළඟට තමයි දකින්නේ මෙතන හේම ඉන්නවා කියලා. ඒ අනුව ඊළඟට හේම ළඟට ආපු රජීව් මෙයාගෙන් අහන්නේ ඔයාට මාව අඳුර ගන්න පුළුවන්ද කියලා. අඳුර ගන්න බෑ ඔය කවුද කියලා හේම ආදී රජීව් එයාව හඳුන්වලා දෙනවා. ඒකත් එක්කම මේ සීන් එක මෙතනින් කට් වෙද්දී ඊළඟට අපිට පෙන්වන්නේ නිවුස් බලමින් ඉන්න ඩිසි කුමාරවේල්. කොමර් ඉතින් ලවණ්‍යගේ ඝාතනය ගැන කිසිම සැකකාරයෙක් මේ වෙනකොට අත්අඩංගුවට ගන්න පොලිසියට බැරි වෙච්ච නිසා මීඩියා වලින් මේකට ලොකු ප්‍රහාරයක් පොලිසියට එල්ල කරනවා. ඒ අනුව තමයි කුමාරවේල් ඊළඟට කයිල් වගේම විශ්වවත් මෙතනට ගෙනල්ලා මේ දෙන්නට කියන්නේ ඔයාලා දෙන්න ඔහොම වෙන් වෙලා පරීක්ෂණය කරන්න ගියොත් මේක කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා දෙන්නත් එක්කම එකතු වෙලා මේ කේස් එක හෑන්ඩල් කරලා ඝාතකව අල්ලගෙන නීතිය ඉස්සරහට අරගෙන එන්න කියලා. කොමර් ඉතින් අතුරුදහන් වෙච්ච වර්ෂා ගැන තාමත් කිසිම තොරතුරක් මෙයාලට හොයාගන්න බැරි වෙලා තියෙනවා වගේම ලවණ්‍යගේ ඝාතනයටත් කිසිම කෙනෙක් සැකකාරයෙක් විදිහට අත්අඩංගුවට ගන්නත් මෙයාලට බැරි වෙනවා. ඒ වගේම තමයි කයිල් මෙතනදි කියන්නේ ලවණ්‍ය ඝාතනයට ලක්වෙච්ච ගෙදර අයිතිකාරයාත් ආගිය යතක් නැහැ කියලා. කොමර් එදා රාත්‍රියේදී තමයි ලවණ්‍ය මේ විදියට ඝාතනයට ලක්වෙච්ච ගෙදර මුරට ඉන්න එක පොලිස් නිලධාරියෙක් එයාගේ අවශ්‍යතාවයකට මේ වත්තේ කොනකට යනවා. කොමර් ඉතින් මෙයාගේ වැඩේ ඉවර වෙලා ආයෙමත් එනකොට තමයි මේ නිලධාරියෙක් එක කකුලක් මෙතන තිබිච්ච මඩ ගොහරුවක එරෙන්නේ. ඉතින් කලින් දවසේ ඇතිවෙච්ච වැස්සත් එක මෙතන මඩ වෙලා ඇති කියලා හිතුණත් මෙයාට සැක හිතෙන්නේ පොළවේ අනිත්යෙන් හොඳට තිබිලා මෙතන විතරක් මඩ වුණේ කොහොමද කියලා. ඒකත් එක්කම ඉතින් මෙතන අලුතෙන් හාරලා වහලා දාලා තියෙන වලක් කියලා අඳුරගන්න මෙයාට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. එතනින් පස්සේ තමයි කයිල් වගේම විශ්වත් මෙතනට ඇවිල්ලා මේක නිරීක්ෂණය කරන්නේ. ඒ අනුව ඊළඟට මෙයාලා මේ වල හාරලා බලනකොට තමයි ඇතුළේ තිබිච්ච ඩෙඩ් බොඩි එකක් මෙයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ වෙනකොටත් විනාශ වෙමින් තියෙන මේ ගෑනු කෙනාගේ ඩෙඩ් බොඩි එක ගෙදර අයිති විජයලක්ෂ්මීගේ කියලා අඳුරගන්න මෙයාලට පුළුවන් වෙනවා. ඊළඟට මෙතනට කිට්ටු වෙලා හොඳින් ඩෙඩ් බොඩි එක පරීක්ෂා කරපුව විශ්ව කියන්නේ මට හිතෙන විදියට මේක මෙන්ටලි අන්ස්ටේබල් සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් කියලා. ඔය අතරදී මෙතනට ආපු ඩීසී කුමාරවේල්ටත් මීඩියා වලට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ ලවණ්‍යගේ ඝාතකයා වගේම වර්ෂාගේ අතුරුදහන් වීම ගැන කිසිම සැකකාරයෙක් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නකොට තවත් ඩෙඩ් බොඩි එකක් හම්බ වෙච්ච එක නිසා. ඒකත් එක්කම ඊළඟට තමයි අපිට පෙන්වන්නේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න හේමව. හේමත් එක මෙතන ඉන්න අනිත් එක එක විකාර වැඩ කරමින් හිටියත් අතරම හේම මොකක් හරි දෙයක් ගැන හිතමින් තමයි ඉන්නේ. මේ වෙලාවේදී හේම පූසෙක්ව අල්ලගෙන ඌව උකුලේ තියාගෙන තමයි ඉන්නේ. ඊළඟට තමයි අපිට පෙන්වන්නේ මෙයා බලාගෙන ඉන්නේ ටිකක් ඈතින් තියෙන නයිලොන් කඹයක් දිහා කියලා. කොමර්දෙන් ටික වෙලාවකින් තමයි නර්ස් කෙනෙක් දුවගෙන ඇවිල්ලා ඩොක්ටරට කියන්නේ හේම එයා සුරතලයට ඇති කරපු පූසාව ಅದೆಲ್ಲಟ ಕಂಬ್ಯಾಕ್ ದಾಳ ಹಿರಕರಳ ಮರಳ ದಾಳ ಕೇಳ ಒಯತ್ರ ಲವಣ್ಯಗೆ ಡೆಡ್ ಬಾಡಿಗೆ ತಿಬಿಚಗಿದ್ರ ಐತಿಕಾರಿಯ ವೆಚ್ಚ ರಾಜಲಕ್ಷ್ಮಿಗೆ ಮರಣ ಪರೀಕ್ಷಣೆಗೆನ ಡಾಕ್ಟರ್ ವಿಶ್ವತೇಗ ಕಥಾಕರ್ನೋ ಪರೀಕ್ಷಣೆ ಕರಬು ಡಾಕ್ಟರ್ ಮೆತನದಿ ಕೇಯನ್ನೆ ಘಾತನೆ ಕರಪುಕೇನ ವಿಜಯಲಕ್ಷ್ಮಿಯೋ ಕಲಬಲೆನ್ ತಮೈ ಮರಳ ತಿಯನ ಕೇಳ ಮೊಗದ ಮೇಕ ಕಲಿಂ ಪ್ಲಾನ್ ಕರಪು ಘಾತನೆಕ್ ವಿದೇಟ ಕೊಹೆತ್ಮ ಪೇನೆ ನಹ ಕೇಳ ಎವಗೆಮ ಡಾಕ್ಟರ್ ಮೆತನದಿ ತವತ್ ವೆದಗತ್ ಕಾರಣಾವಕ್ ಹೆಲಿಗರ್ನೋ ಇದಿಂಗನ್ನೆಗ ತಮೈ ಮೇ ರಾಜಲಕ್ಷ್ಮಿ ಲವಣ್ಯ ಮೆರೆನತ್ ಕಲಿಂ ಘಾತನೆ ವೆಲಾ ತಿನೋ ಕೇನೆಕ ಕೊಮಾರಿ ಮೆತನದಿ ವಿಶ್ವಟೇನ ಘಟಲುವ ತಮೈ ಲವಣ್ಯ ಮರಣ ಕಲಿಂ ದವಸ್ ತುನಕ್ ಮಯಾವ ಎಲ್ಲಲ ತಿಯಾಗಿನ ಮೆಂಟಲಿ ವಾದ ದೇಲ ತಿನೋ ಕೇನೆಕ एवगेम राज्यलक्ष्मी क्षणिकव घातने करा कियनेकें मे केसेक तवा संकीर्ण वेनवा कियला तमय ए डॉक्टरत एकत कथा वेन्ने कोम नमुत डॉक्टर मेतनदी विश्वट पहदली करन्ने घातगे मे देन्नगें पलिगन्न अदहसकिन इन्न ऐति कियला एतरिन पस्से तमय අපිට आयमत हेमाव पेन्नन्ने कोमरि मे वेनकोट हेमगे तत्वे එන්න එන්නම දරුණු වෙනම වගේම එයාට එයව පාලනය කරගන්නත් බැරි තත්වයක තියෙන්නේ. ඉතින් ඒක නිසාම තමයි ડોක්ටර් තීරණය කරන්නේ මෙයාට ෂොක් ට්‍රීට්මන්ට් එකක් දෙන්න. කොමරි මේ විදියට මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ සංසුන් වෙච්ච हेमा සිහි නැති තත්වයකටපත් වෙනවා. इधर मे दिहा बालागिन हेमगे अम्मत गोडक दुखवेन्ने एयागे दुव पत्वेला इन्न मे तत्वेन एव गोडगन्न विधियक ගැන හිතා ගන්නවත් බැරුව. මොකද මේ හේමට තියෙන ප්‍රශ්නේ මේ වෙනකොට ડોක්ටර්ස්ලාටත් හරියට අඳුර ගන්න බැරි වෙලා තියෙනවා වගේම මෙයා සාමාන්‍යයෙන් ගොඩක් සංසුන් විදියට ඉඳලා එකපාරටම තමයි මොකක් හරි දෙයක් නිසා කලබල කරන තත්වයකටපත් වෙන්නේ. ඊළඟට තමයි අපිට පෙන්වන්නේ විශ්ව හම්බ වෙන කයල් මෙයාට කියන්නේ එයාලට දිරුව අල්ලගන්න පුළුවන් වෙලා දැන් එයාව පොලිස් ස්ටේෂන් එකට අරගෙන එන ගමන් ඉන්නේ කියලා. ඒ වගේම මෙතනදී කයල් කියන්නේ ඝාතනයට ලක්වෙච්ච ලවණ්‍යගේ අම්මටත් මේ දිරුව ගැන ලොකු සැකයක් තියෙනවා කියලා. ඒකත් එකම ඊළඟට කයල්ට තවත් කෝලයකින් දැනගන්න ලැබෙන්නේ එයාලා හොයමින් ඉඳපු වරුණත් අල්ලගන්න පොලිස් ටීම් එකක් සමත් වෙලා තියෙනවා කියලා. මොකද මේ වරුණ තමයි කලින් අතුරුදහන් වෙච්ච හර්ෂාගේ බොයිෆ්‍රෙන්ඩ්. ඉතින් මේ දෙන්නගෙන් අපි ප්‍රශ්න කරන්න ඕන කියලා කයිල් කියදී විශ්ව කියන්නේ මේ දෙන්න හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ ඝාතනය කරා කියලා විශ්වාස කරන්න අමාරුයි කියලා. ඒත් මෙයාලව සැක කරන්න පුළුවන් නිසා මෙලගෙන් ප්‍රශ්න කරලා බලමු කියලා තමයි විශ්ව කියන්නේ. ඒ අනුව තමයි තිරෝ වගේම වරුණ්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කරන්නේ. තිරෝ මෙතනදී කියන විදියට එයා ලවණ්‍යගේ ඝාතනයත් එක්ක බය වෙලා තමයි හැංගිලා ඉඳලා තියෙන්නේ. මොකද මෙයා කියන විදියට එයා ලවණ්‍යත් එක්ක පැනලා යන්න plan කරලා තිබුණත් ඇතරම මෙයාගේ අදහස යතක පැනල යන එක නෙමෙයි. මොකද ලවණ්‍යයට මෙයත් එක්ක යන ඕමනාව තිබ්බත් ඇතරම තිරුට ලවණ්‍යව අවශ්‍ය වෙලා තිබිලා නැහැ. ඒක නිසාම තමයි තිරු මේ ලවණ්‍යයට බෙහෙත් පෙත්තක් බොන්න දීලා මෙයව කොමාරි මගින් බස්සලා පැනල යන plan කරලා තියන්නේ. ඉතින් එතනින් එහාට සිද්ධ වෙච්ච දේවල් ඇතරම මම දන්නේ නැහැ කියලා තමයි තිරු මෙතනදී කියන්නේ. කොමාරි මේ තිරුගෙන් ලවණ්‍ය එව අන්තිමට දැකපු තැන අහගෙන ඊළඟට මෙයාලා ප්‍රශ්න කරන්න ගෙන්නන්නේ වරුණව. ඉතින් වර්ෂ අතුරුදහන් වෙන්න කලින් සිද්ධ වෙච්ච හැම දෙයක්ම වගේ මෙයා කිව්වත් ඇතරම ඒව පොලිසිය මේ වෙනකොටත් දන්න දේවල්. නමුත් ඉතින් මෙතනදී තමයි වරුණ කියන්නේ එයා මාව හම්බ වෙලා අන්තිමට ගියේ ත්‍රිවිල් එකක් හයරකට අරගෙන කියලා. මේකත් එකම තමයි කයිල් වගේම විශ්වත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව කයිල් තිරෝ කියපු පෙට්‍රල් ෂෙඩ් එකට යද්දී විශ්ව එන්නේ එදා වර්ෂාව දාගෙන ගිහපු ත්‍රිවිල් ඩ්‍රයිවර් හොයාගෙන. ඒ අනුව විශ්ව මෙතනදී මේ ත්‍රිවිල් ඩ්‍රයිවර්ගෙන් එදා එයා එක ගිය වර්ෂා ගැන අහනවා. එතකොට තමයි මෙයා කියන්නේ එයාට එදා වර්ෂා ගියා. නමුත් ත්‍රිවිල් එක මගදී කැඩිච්ච නිසා වර්ෂා වෙනත් වාහනයක ගියා කියලා. ඉතින් ඒ වාහනේ අංකය මතකයිද කියලා මෙයාගෙන් ඇහුවත් අතරම මෙයාට වාහනේ අංකය මතක නැහැ. නමුත් මේ ඩ්‍රයිවර් කියන්නේ වර්ෂා කාර් එකේ ආපු ගෙනත් එක්ක ටික වෙලාවක් කතා බහ කරමින් ඉඳලා තමයි ඒක නැගලා ගියේ කියලා. එවගේ මෙයාට කාර් එක හොඳට මතකයි මොකද ඒක රතුපාට ස්විෆ්ට් කාර් එකක් කියලා. ඔය අතරේදී කයිල් යන්නේ තිරු අන්තිමට ලවණ්‍යව බස්සල පැනලා ගිහපු තැනට. මොකද තිරු කියන විදියට එයාගේ පෙත්ත වැඩ කරාට පස්සේ ලවණ්‍යට ටොයිලට් එකකට යන්න උවමනා වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ ෂෙඩ් එක ළඟට ඇවිල්ලා මේකේ ටොයිලට් එක ගාවින් එයාව බස්සපු තිරු ලවණ්‍ය ඇතුළට ගියාට පස්සේ මෙතනින් පැනලා ගිහින් තියෙන්නේ. ඉතින් මේ තොරතුරුත් එකම තමයි කයිල් ඊළඟට මේ ෂෙඩ් එකේ තියෙන CCTV පරීක්ෂා කරන්නේ. ඒ අනුව තමයි කයිල්ට තහවුරු වෙන්නේ තිරු කියලා තියෙන්නේ ඇත්ත. එයා හරියටම කියපු වෙලාවට ලවණ්‍යව මෙතනින් බස්සලා ගිහින් තියෙනවා කියලා. ඉතින් ඊළඟට මොකද උනේ කියලා බලාගෙන ඉන්න කයිල්ට ඊළඟට දකින්න ලැබෙන්නේ එළියට ආපු ලවණ්‍ය තිරුව දකින්නේ නැතුව ටිකක් කලබල වෙලා ඉඳලා තියෙන්නේ කියලා. කොහොම නමුත් ඉතින් ඔන්න ඔය වෙලාවෙදිම තමයි අයම ස්විෆ්ට් කාර් එකක් මේ ෂෙඩ් එක ළඟට ඇවිල්ලා ලවණ්‍යත් එක්ක කතා කරන්නේ. ඉතින් මෙතනදී ලවණ්‍යට අයිති වෙලා තිබිච්ච තිරුව අරගෙන ගිහපු කාර් එකම නේද මේ ඇවිත් තියෙන්නේ කියලා අනිත් නිලධාරියා කයිල්ගෙන් අහද්දී කයිල්ටත් මේක හිතා ගන්න බැරි වෙනවා. මොකද මේ CCTV ෆුටේජ් එකේ දෙවණියට ආපු කාර් එකේ නම්බර් එක පැහැදිලිව පේන්නේ නැහැ. කොහොම නමුත් දෙතුන් වතාවක්ම මේක අවධානයෙන් බලන කයිල්ට ඊළඟට මේ කාර් දෙකේ වෙනසක් දකින්න පුළුවන් වෙනවා. මොකද මුලින් ගිහපු තිරු ඩ්‍රයිව් කරන කාර් එකේ පෙට්‍රල් ටැංක් එක ළඟ ස්ටිකර් එකක් නැති වුණා. දෙවණියට ආපු කාර් එකේ මෙතන ස්ටිකර් එකක් ගහලා තියෙනවා. ඒ අනුව දෙවණියට ආපු මේ කාර් එක වෙනස් ස්විෆ්ට් කාර් එකක් කියලා අඳුරගන්නපු කයිල් තීරණය කරන්නේ ලවණ්‍යව ඝාතනය කරපු කෙනා තමයි මේකේ එන්න ඇත්ත කියලා. මොකද මෙතන ටික වෙලාවක් කතා බහ කරමින් ඉඳපු ලවණ්‍ය මේ කාර් එකේ නැගලා යනවා. ඉතින් මේ ඝාතකයා පාවිච්චි කරන අනිත් කාර් එක වෙන කාගේවත් නෙමෙයි ඝාතනයට ලක්වෙච්ච රාජලක්ෂ්මීගේ කාර් එක කියලා කයිල් මෙතනදී තේරුම් ගන්නවා. ඔය අතරේදී ආයමත් අපිට පෙන්වන්නේ මෙන්ටල් හොස්පිටල් එකේ රෑ එලියට ඇවිදින හේමව. මෙතනදී හේම ළඟට එන තවත් රෝගියෙක් මෙන්ට ටයි එකක් දීලා කියන්නේ ඒක යගේ බෙල්ලට දාන්න කියලා. හේම මුලින්ම මේකට කැමැත්තක් පෙන්වෙන්නේ නැති වුණත් ඊළඟට යා මේ ටයි එක මෙයාට දාලා දෙන්න කැමති වෙනවා. නමුත් ඉතින් මෙයාගේ ඇත්තටම අදහස ටයි එක දාන එක නෙමෙයි ටයි එකෙන් මෙයාගේ බෙල්ල හිර කරන එක. ඒකටකම තමයි මේ කෙනාගේ බෙල්ල තදින් අල්ලගෙන හිර කරගෙන ඉන්නකොට හොඳ වෙලාවට ડોක්ටර් මේක දකින්නේ. ඉතින් ડોක්ටර් මෙතනට එදී හේම මෙයාව අතහැරලා මොකද සිද්ධ सिद्धवे नैतिगानट एनो कम नमती मेदरिंग डॉक्टर वगे माणित रोगियत गेट पास हेमगे मोनितियने गोडक भयानक पेनुमा ओयतरे में वेनकोट लभेज तोरतुरु एक विश्व रघु एक कथाकरन्ने राजलक्ष्मी लवण्य वगे वर्ष अतर मुखकरी संबंधक तीनोन केला मुखद गातगे में तुंदिनाव बेस करला तीनके एंगेलट तेरुंगन्न पुलुवन में तुंदिना निसा मुखकरी बलपैमकट लक्वेचकेनिक तमई में विदिर गातन सिद्ध करन्न केला इदि में वेनकोटत पहर गनिमट लक्वेच वर्षट गातगे वद देनव ऐति केला तमई विश्व कियन्ने इदिन हेम दनगनत मेलट मुगुत करन्न බැරි වෙච්ච එකේ මොනෝම හරි දෙයක් මිස් වෙලා තියෙනවා කියලා තමයි විශ්ව රග්ගු එක කියන්නේ. මොකද රාජලක්ෂ්මී කියලා කියන්නේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් නිසා මේ ඝාතකයාට ඇත්තක තියෙන සම්බන්ධයට වගේම වර්ෂා ලවණ්‍ය අතරත් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා මෙයාලට මේ වෙනකොට පැහැදිලි වෙලා තිබුණේ. ඉතින් මෙන්න මේක තහවුරු කරගන්නේ නැතුව පරීක්ෂණ ඉස්සරහට යන්න බැරි නිසා විශ්ව රග්ගු එක අයමත් මේ අපරාධය සිදු වෙච්ච තැනට යන්නේ තවත් ගැඹුරින් මෙහි පරීක්ෂා කරලා බලන්න. ඒ අනුව තමයි මොකක් හරි තොරතුරක් හොයාගන්න බලාපොරොත්තුෙන් මෙලා රාජලක්ෂ්මීගේ ඔෆිස් රූම් එක පරීක්ෂා කරන්නේ. ඉතින් රාජලක්ෂ්මී තනියම ජීවත් වෙන කෙනෙක් නිසා ගෙදර වෙනත් අයගෙන් තොරතුරක් ලබා गणत मेलट हैकियावक ने कुमारी मेल राजलक्ष्मीट आयति पोत्पाते हेम परीक्षा करगण बलागने जादे टिकक परन फाइल एकक मे अतर तिबिला विश्वट हंब वेनवा इदे मेगे अतुल බලපු විශ්වට ඊළඟට දකින්න ලැබෙන්නේ පතර පිටෝකෙන් කපා ගනිපු කොටසක් මේකේ අලවලා තියෙනවා වගේම ඒකෙනුත් කොටසක් කපලා අයින් කරලා තියෙනවා කියලා ඊළඟට මේකන රගෝට කියපු විශ්ව කියන්නේ ලයිබ්‍රරි එකට කතා කරලා මේ පත්තරේ දවසත් බලාගෙන ඒ අනුව මෙතන තිබිච්ච ආටිකල් එක හොයාගන්න කියලා. කොමාරි රගෝ මේකන ක්‍රියාත්මක වෙද්දී විශ්ව තව දුරටත් පරීක්ෂා කටයුතු කරගෙන යනවා. ඊළඟට මේ රූම් එකත් එක්කම තියෙන වොෂ්රූම් එකට යන විශ්ව දකින්නේ මෙතන කණ්ණාඩියේ අකුරු 4ක් ලියලා තියෙනවා කියලා. මේක තරමක් දුරට අපහැදිලි වුණත් ලියලා තියෙන අකුරු 4 අඳුර ගන්න විශ්වට පුළුවන් වෙනවා. ඒකත් එක්කම යා මේකේ ෆොටෝ එකක් ගන්නකොටම තමයි ලයිබ්‍රරි එකට කතා කරපු රගෝ ආයමත් මෙතනට එන්නේ. ඒ අනුව පත්තරෙන් කපලා තිබිච්ච නිවුස් එකේ තියෙන විදියට මීට අවුරුදු 8කට කලින් ඒ කියන්නේ 2014 දී ආනකටේ देश नेच कैंपेदी गैनु लमेक् विनसागन केला कुमारी न्यूस तव दुरटा कीवगन मेलट तवत् वेदगत कारणवा हंबवेनो इदिंगने तमय मे गैनु लमय दवस्तुनक्म कैम कांडे नेतुव निराहारव इंदल तमय सेदि विनसागन तियन्ने केनेक एवगेम मेतन कन्नाडी लीलतेने ABNC के नकुरु हतरट आनकट्टी बायोस्फियर नेच कैंप केनेक गलपेनवा කියලා විශ්වට තේරුම් යනවා. ඉතින් ඒකත් එක්කම තමයි 2014 සිද්ධ වෙච්ච අතීත සිදුවීමකට මේ කතාව අපිව අරගෙන යන්නේ. ඉතින් බයොලොජි ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන් මේ නේචර් කැම්ප් එක කරන්නේ රාජලක්ෂ්මී විසින්. ඉතින් මෙතනට ගොඩක් පැතිවලින් ස්ටුඩන්ට්ස් ලැබෙතිනවා වගේම අපිට කතාවේ මැදදී හම්බ වෙච්ච රජීව්ත් මෙතන එනවා. ඒ වගේම තමයි මෙතන හේම ගාතනට ලක් වෙච්ච ලවණ්‍ය වගේම අතුරුදහන් වෙච්ච වර්ෂත් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඒ අනුව කැම්ප් එකේදී කැලේගෙන ස්ටඩි කරමින් මෙල ටික කාලයක් මෙහෙ ගත කරනවා. කුමාරි මේ විදිහට කාලය ගත වෙලා යනකොට එක දවසක් රාත්‍රියේදී වර්ෂ වගේම ලවණ්‍යත් මොකක් හරි හේතුවකට එළියට ඇවිත් තියෙනවා. ඉතින් අන්න එතකොට තමයි මෙතන ඉඳපු ලවණ්‍ය දැකලා තියෙන්නේ කැලේ පැත්තට වෙන්න තියෙන ගහක් ගාව කවුරු හරි දෙන්නෙක් කිස් කරනවා කියලා. ඒකත් එකම වර්ෂ වගේම ලවණ්‍ය තවත් මෙතනට ලඟ වෙලා බලද්දි තමයි මේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් රීම කියලා අඳුර ගන්න එයාලට පුළුවන් වෙන්නේ. ඒ අනුව තමයි ඊළඟට මේ දෙන්න මේ වෙනසෙදී වීඩියෝ කරන්න පටන් ගන්නනේ. මෙතනදී රීමගේ මුණ හොඳින් පේන්න තිබුණත් එයාට එක ඉන්න අනිත් කෙනා ගහට වැහිලා නිසා ඒක පැහැදිලි නැහැ. ඉතින් හරියටම මෙන්න මේ වෙලාවෙදිම තමයි මෙයාලා නැහැ කියලා දැනගනිපු රාජලක්ෂ්මී මෙයාලව හොයාගෙන මෙතනට එන්නේ. ඒකත් එක්කම ලවණ්‍ය වගේම වර්ෂත් මෙයාට අහුවෙද්දී එහෙන් ඉඳපු රීමත් මේක දැනගෙන එතනින් අයින් වෙනවා. ඔයාලා මොකද මේ රෑ එළිය කරන්න කියලා රාජලක්ෂ්මී ආදී ඊළඟට තමයි වර්ෂ වගේම ලවණ්‍යත් එක්ක එයාලා වීඩියෝ කරපු එක මෙයාටත් පෙන්නන්නේ. ඒකත් එක්කම රාජලක්ෂ්මීත් මේ පැත්ත බැලුවත් මේ වෙනකොටත් ගහලන් ඉඳපු දෙන්න එතනින් අයින් වෙලා. කොහොම නමුත් මෙතනදී තමයි රාජලක්ෂ්මී ලවණ්‍යට වගේම වර්ෂාට කියන්නේ ඔයාලා මේක න කාටවත් කියන්න එපා මම මේක බලා ගන්නම් කියලා. ඊළඟ දවසේ උදේ තමයි රීමා එක එන හැමට මෙතනට ආපු සිකියුරිටි දැනුම් දෙන්නේ රාජලක්ෂ්මී එන්න කිව්වා කියලා. ඒ අනුව තමයි මෙතනට යන හැමට දැනගන්න ලැබෙන්නේ එයාගේ සියාට අසනීප වෙච්ච නිසා අම්මත් එක ගමට යන්න එයාට එන්න කියලා තියනවා කියලා. එවගම තමයි රාජලක්ෂ්මී මෙතනදී හේමට කියන්නේ ඔයා දැම්ම ගෙදර යන්න ඕන කියලා. කොමාරි ඊළඟට තමයි රාජලක්ෂ්මී රීමවත් මෙතනට ගෙන්නලා ඊරෑ සිද්ධ වෙච්ච දේ ගැන මෙයාගෙන් අහන්නේ. මෙතනදී රාජලක්ෂ්මී මෙයාගෙන් සැර කරලා අහන්නේ ඔය දෙක ඊරෑ හිටිය අනිත් කෙනා කවුද කියලා. නමුත් ඉතින් බය වෙලා ඉන රීමා එහෙම දෙයක් උනේ නැහැ කියලා කිව්වත් රාජලක්ෂ්මී කියන්නේ මං හොඳටම දැක්කා ඒක නිසා මට බොරු කරන්න එපා කියලා. ඉතින් ඒ කවුද කියලා කිව්වේ නැති වුණත් ඒකෙන් වැඩක් නැහැ. තව දවස් 3කින් වාගේ දෙමාපියන් මෙහාට එනවා. එතකොට ඒ ගැන බලාගමු කියලා තමයි රාජලක්ෂ්මී මෙතනදී රීමට කියන්නේ. කොමාරි රීම මේ වෙලාවදී හුඟක් කඩනවා වගේම ටිකක් එහෙන් ඉන රජියුත් මේ සිද්ධිය බලාගෙන තමයි ඉන්නේ. මෙතනදී රාජලක්ෂ්මී රීමට අපහාස කරමින් බනිද්දී එයා ගොඩක් අවුලෙන් අඬමින් තමයි මෙතනින් යන්නේ. එතනින් පස්සේ දවස් දෙකම රීම මේ ගැනම තමයි හිතමින් ඉන්නේ. අතරම එයාට මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන කියන්න කවුරුත් නැති නිසා වගේම කාටවත් මේ ගැන කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව රීම ගොඩක් තනි වෙලා ඉන්නේ. මේ විදිහට තුන්වෙනි දවසේ තමයි හේම ආයමත් කැම්ප් එක එන්නේ ලෙඩවෙලා ඉඳපොයාගේ සියයට සනීප වෙච්ච නිසා. කොමාරි මෙහෙම එන හේම ඊළඟට දකින්නේ ළමයි කෑ ගහගෙන කොහේ හරි දුවගෙන යනවා කියලා. ඒ අනුව හේමත් මෙතනට කලබලෙන් දුවගෙන ගියාට පස්සේ තමයි එයාට දකින්න ලැබෙන්නේ රීමා බෙල්ලවැල දාගෙන සියදිවි නසාගෙන කියලා. එතමෙන්න මේක දැක්කම හේමට මොකුත් හිතාගන්න බැරි වෙනවා වගේම එයා ගොඩක් ෂොක් වෙනවා. කොමාරි ඔය අතරේ රාජලක්ෂ්මීගේ කොලෙජ් එකට ගිහිල්ලා පරණ ડોකියුමන්ට්ස් අරගෙන හොයලා බලද්දි තමයි කයලට මේ සියදිවි නසාගත්ත රීමාගේ කැම්ප් එකේ ළමයින්ගේ නම් ලිස්ට් එකේ තිබිලා ලවණ්‍යගේ වගේම වර්ෂගේ විස්තරත් දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට තමයි මෙයාලා මීට අවුරුදු ගානකට කලින් සියදිවි නසාගනිපු රිමගේ ඇඩ්‍රස් එක හොයාගෙන එහට යන්න සූදානම් වෙන්නේ. ඉතින් අන්න එතකොටම තමයි ඒ ඇඩ්‍රස් එකම තියෙන තවත් කෙනෙක් මෙතන ඉන්නවා කියලා එයාලා දකින්නේ. ඒ අනුව තමයි විශ්ව වගේම කයිල්ට මෙතනදී මේ රිමගේ අසල්වාසිය වෙච්ච හේමගේ විස්තරත් ලැබෙන්නේ. මේකත් එක්කම ක්‍රියාත්මක වෙන මෙයාලා ඊළඟට යන්නේ රිමගේ ගෙදරට. මේ විදිහට රියාගේ ගෙදරට මෙයාලා යනකොට ගෙදර ඉන්නේ රියාගේ නංගි අම්මයි විතරයි. ඉතින් රියාට සිද්ධ වෙච්ච දේ ගැන මෙයාලත් එක්ක කතා කරලා ඊළඟට විශ්ව මෙයාගෙන් අහන්නේ එයාට සිදුවි නසා ගන්න හේතුවක් තිබුණාද කියලා. එයාට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කැම්ප් එකේදී වෙච්ච සිද්ධියක් නිසා සිදුවි නසා ගන්න නැති කියලා තමයි අපි තාමත් හිතාගෙන ඉන්නේ. නමුත් ඒ සිද්ධිය මොකක්ද කියලා අපි තාමත් දන්නේ නැහැ කියලා තමයි මෙයාලා කියන්නේ. ඒකත් එක්කම ඊළඟට තමයි රියාගේ නංගිත් එක්කම මෙයාලා මේ ළඟම තියෙන හේමගේ ගෙදරටත් යන්නේ. ඒ අනුව මෙතනදී හේමගේ අම්මා හම්බ වෙලා කතා කරද්දී එයා කියන්නේ රීමාගේ සිදුවි නසා ගැනීමත් එක්ක හේම ගොඩක් කම්පැනිටපත් වුණා කියලා. මොකද ඒ දෙන්න පොන්චි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ නිසා රීමාගේ නැතිවීම හේමට ගොඩක් බලපෑවා කියලා තමයි එයාගේ අම්මා මෙතනදී කියන්නේ. ඉතින් දැන් හේම කෝ කියලා මෙයාලා අහද්දී තමයි හේමගේ අම්මා කියන්නේ එයා මීට මාස 6කට කලින් ජොබ් එකකට ගියා කියලා. මොකද රීමා නැති වෙලා ඊළඟ අවුරුදු 5ක්ම මෙයා මානසික රෝහලක ගොඩක් දුක් විඳ කියලා. ඒ වගේම ඔයාලා දැන් ආවේ රීමා ගැන එයාගෙන් අහන්නද කියලා අහපු අම්මා කියන්නේ කවදාවත් ඒ ගැන නම් එයාගෙන් අහන්න එපා. මොකද එහෙම වුණොත් එයා ආයමත් පරණ තත්වයටමපත් වේවි කියලා. ඉතින් මෙන්න මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න කාලේ හේමව. ඉතින් ඔයාලට කලින් මතක ඇති හේම මෙහි ඉන්නකොට තමයි මේකේ ડોක්ටර්ගේ මොනුබුරෙක් වෙච්ච රජීව් මෙහාට ඇවිත් තියෙන්නේ. ඉතින් කලින් හේමගේ බැච් එකේ ඉඳපු රජීව් මෙතනදී තමයි හේමත් එක්ක කියලා තියෙන්නේ රීමාගේ මරණය ගැන රාජලක්ෂ්මීව මට සැකයි කියලා. මොකද රීමා මැරෙන දවස් 3කට කලින් රාජලක්ෂ්මී මෙයාට හොඳටම බැන්න කියලා. ඉතින් රජීව් එච්චර දුරදිග හිතන්නේ නැතුව හෙලි කරපු මේ කතාවත් එක්කම තමයි හේමගේ හිත වෛරයෙන් පෙරලා තියෙන්නේ. කොහොමද මේක තියාගෙන හේම හොස්පිටල් එකේදී යථාර්ථයට පත් වුණාට පස්සේ තමයි ආයමත් මෙයාට ගෙදර එන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට කොමාරි රාජලක්ෂ්මීගේ ඇඩ්‍රස් එක හොයාගන්නපු මේ හේම අම්මට කරදර කරලා තියෙන රස්සාවකට යන්න ඕන කියලා. ඉතින් ගෙදරින් පිට රස්සාවකට ගියාම හේම වෙනස් වෙවි කියලා හිතපු නිසා තමයි හේමගේ අම්මා මෙයාට අවසර දෙන්නේ. ඒකත් එක්කම වර්තමාන කතාවට එන හේමගේ අම්මගෙන් විශ්ව ඊළඟට හේමට ප්‍රතිකාර කරපු ડોක්ටර්ගේ ෆෝන් නම්බර් එක ඉල්ලගන්නවා. ඒ අනුව මේ ડોක්ටර්ව සම්බන්ධ කරගෙන හේමගේ විස්තර හදී තමයි මෙයා කියන්නේ හේමට තිබුණේ ડિප්‍රෙෂන් ඩිසෝඩර් එකක් කියලා. ඒ වගේම එයා මෙන්ටල් හොස්පිටල් එකේ ඉඳපු කාලය ඇතුළතදී 30 වතාවකටත් වඩා සිදුවි නසා ගන්න උත්සාහ කරා කියලා. ඉතින් මේ කතාවත් එක්ක හැම දෙයක්ම පැහැදිලි කරගන්න කයිල් වගේම විශ්ව ඊළඟට තමයි හේමගේ අම්මට කියන්නේ රීමගේ කැම්ප් එකේ ඉඳපු දෙන්නෙක්ව මාරලා දාලා වගේම තවත් කෙනෙක්ව දැනටමත් අතුරුදහන් වෙලා ඉන්නේ කියලා. ඉතින් අතුරුදහන් වෙලා ඉන්න වර්ෂාව හොයාගෙන අපිට ඔයා උදව් කරන්න ඕන කියලා විශ්ව කියද්දී හේමගේ අම්මා අහන්නේ ඒ මොකටද කියලා. මේකත් එක්කම තමයි විශ්ව කියන්නේ ඔයාගේ දුව හේම තමයි මේ තොරතුරුත් එක්ක මේ සිද්ධියේදී සැක කරන්න පුළුවන් කෙනා කියලා. කොහොම නමුත් ඔය අතරදී තමයි අපිට පෙන්වන්නේ හේම රාජලක්ෂ්මීව හොයාගෙන එයාගේ ගෙදරට ගිහිපු විදිය. මෙතනදී හේමව අඳුරගන්න රාජලක්ෂ්මීට බැරි වුණා. රීමගේ සිද්ධිය ගැන මතක් කරාම රාජලක්ෂ්මී මෙයාව අඳුරගන්නවා. ඒ වගේම රීමගේ ගැන කිව්වහම රාජලක්ෂ්මී අවුල් ගියා කියලා තේරුම් ගනිපු හේම තහවුරු කර ගන්නවා රීමාගේ මරණයට මේ රාජලක්ෂ්මීත් බලපෑවා කියන එක. ඉතින් එදා සිද්ධිය ගැන හේම දිගටම අහද්දී රාජලක්ෂ්මීගේ අතින් තමයි ලවන්‍යම් වගේම වර්ෂත් රීමා කිස් කරන වීඩියෝ එකක් එයාට පෙන්නුවා කියලා කියවෙන්නේ. ඒ අනුව තමයි එදා කෑම එකක් හදන්න කුස්සියට ගිය වෙලාවේ පිටිපස්සෙන් ආපු හේම මෙයාගේ ඔළුවට බෝතලයකින් පහර දීලා තුවාල වෙච්ච මෙයාව බිම දාන්නේ. එතනින් පස්සේ තමයි හේම මෙයාගේ බෙල්ල පාගලා හිර කරගෙන රාජලක්ෂ්මීවත් මරණයට පත් කරලා තියෙන්නේ. කොහමද ඊළඟට රාජලක්ෂ්මීගේ ඩෙඩ් බොඩි එක වත්තේ කොනක වල දාපු මෙයා රාජලක්ෂ්මීගේ කාර් එකත් අරගෙන කොමරි ලවන්‍යව ෆලෝ කරගෙන ගිහිල්ලා එදා රාත්‍රියේදී එයාව අල්ලගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ඇවිත් ඉන්නේ හේම කියලා දැක්කට පස්සේ මොකද අවුලක් හිතන්නේ නැතුව ලවන්‍යත් මෙයාත් එක්ක ගිහින් තියෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි ලවන්‍ය නොහිතපු විදියට රාජලක්ෂ්මීගේ ගෙදරට මෙයාව එක්කගෙන ගිහිල්ලා හේම මෙයාව ගැට ගහලා එල්ලලා තියෙන්නේ. මෙතනින් පස්සේ දවස් 3ක්ම මෙයාට කන්න දෙන්නේ නැතුව හේම මෙයා දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔය අතරෙදිත් හේමට නැති වෙලා තිබෙච්ච ડિප්‍රෙෂන් ඩිසෝඩර් එකත් මෙතනදිත් හැදිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙයා පාවිච්චි කරපු බෙහෙත් කාඩ් එකක් තමයි මූලික පරීක්ෂණ වලින් විශ්ව හොයාගන්න සමත් වුනේ. කොමරි මේ විදියට ලවන්‍ය කරාට පස්සේ තමයි හේම ඊළඟට වර්ෂාව ටාගට් කරලා තියෙන්නේ. ඉතින් එදා බොයිෆ්‍රෙන්ඩ් එක රණ්ඩුවක් වෙන වෙලාවේදී ඔයාලට හොඳට බැලුවනම් මීටර් ඇති රාජලක්ෂ්මී පාවිච්චි කරපු රතුපාට ස්විෆ්ට් කාර් එක මෙතන තිබුණා කියලා. ඉතින් එදා ට්‍රැවල් එක නැගලා වර්ෂා ගියාට පස්සේ මෙයාව ෆලෝ කරගෙන හේම ඇවිත් තියෙනවා. ඉතින් එදා ආම්බෙන් ට්‍රැවල් එක කැඩිච්ච එක ප්‍රයෝජනයට ගන්නපු මේ හේම වර්ෂා වාහනේ දාගෙන එන ගමන් සිහි නැති කරලා රාජලක්ෂ්මීගේ ගෙදරට අරන් ඇවිත් තියෙනවා. කොහොම හරි සිහි නැති කරපු වර්ෂා පැත්තකින් ඉඳෙද්දී මෙතනම ඉඳපු හේමට ටික වෙලාවකට නිින්ද ගිහින් තියෙනවා. ඉතින් මේකෙන් ප්‍රයෝජනෙ ගන්නපු වර්ෂා ඊළඟට හේම ඇහැරෙන්න ඔන්න මෙන්න තියදී තමයි පොලිස් හොට්ලයින් එකට එමර්ජන්සි කෝල් එකක් ඩයල් කරලා තියෙන්නේ. මෙතනදී හේම ආයමත් ඇහැරිච්ච නිසා වර්ෂාට කෝල් එකට උත්තර දෙන්න විදියක් නැතුව එයා ආයමත් සිහිය නැහැ වගේ රංගපාලා තියෙනවා. කොහමද ඉතින් මේ ගැන දන්නේ නැතුව වර්ෂාට ආපු මේ කෝල් එක ආන්සර් කරපු හේම ඊළඟට තමයි දැනගෙන තියෙන්නේ මේ කතා කරන්නේ පොලිස් කන්ට්‍රෝල් රූම් එකෙන් කියලා. ඒකත් එක්කම කලබල වෙන හේම පොලේ ගහපු වර්ෂාගේ ෆෝන් එක තමයි ගෙදර පරීක්ෂා කරන්න ආපු විශ්වට හම්බ වෙන්නේ. මේ සිද්ධියත් එක්ක ආයමත් වර්තමානයට ආවොත් විශ්ව කයිල් රගෝව් වගේම हेमगे अम्मत्तेक्कम मेला इलंगट යන්නේ ක්‍රීම සියදි වෙනසාගත කැම්ප් එකට. මොකද මේලා අනුමාන කරන්නේ හේම වර්ෂාවත් අරගෙන මෙහාට එන්න ඇති කියලා. ඒ අනුව බෙදලා ගිහිපු මේ කණ්ඩායම වර්ෂා වගේම හේමගේ හොඩුවාවක් හොයන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අන්න එතකොට තමයි මේ කැම්ප් එකට තියෙන වෙනත් පිවිසුම් මාර්ගයක තිබිලා රාජලක්ෂ්මිට අයිති කාර් එක හොයාගන්න මෙයාලට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාර් එක කොළ රොඩු වලින් වැහිලා තියෙන එකත් එක්ක මෙයාලට තහවුරු වෙනවා හේම මෙහාට ඇවිත් ටික දවසක් වෙනවා කියලා. කොහොම නමුත් ඊළඟට ක්‍රියාත්මක වෙන මේ කණ්ඩායම කැම්ප් එකේ තියෙන හැම බිල්ඩින් එකක්ම එකින් එක පරීක්ෂා කරගෙන යනවා. ඉතින් අන්න එතකොට තමයි කයිල්ට දකින්න ලැබෙන්නේ බෙල්ල හිර කරලා ඝාතනය කරලා තියෙන වර්ෂාගේ ඩෙඩ් බොඩි එක. ඉතින් ඒ කියන්නේ හේමත් මේ කැම්ප් එකේ ඉන්නවා කියලා මේකෙන් මෙයාලා තහවුරු කරගනිද්දී මේ කැම්ප් එකේ ගේට් එකේ ඉඳපු සිකියුරිටි ගෙන්නලා විශ්ව මෙයාගෙන් අහන්නේ රීමා සුයිසයිඩ් කරගත්තේ කොහෙද කියලා. ඉතින් අන්න ඒකත් එකම තමයි රීමා සුයිසයිඩ් කරගන්නපු කාමරයට යන මෙයාලට ඊළඟට දකින්න ලැබෙන්නේ බෙල්ල වැල දාගෙන සියදිවි නසාගෙන ඉන්න හේමව. මේක දැකලා හේමගේ අම්මා අඬන්න පටන් ගනිද්දී මෙතන බිත්තිවල හේම යගේ ඔළුව තිබිච්ච දේවල් ඇඳලා තියෙනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම හේම රීමාත් එක්ක තිබිච්ච මිත්‍රත්වය එල වයසින් වැඩි වෙනකොට ආදරයක් බවට පත් වෙලා තියෙනවා. මේකත් එක්කම තමයි අපිට පෙන්නන්නේ කැම්ප් එකේදී රීමාට වගේම හේමට ෆ්‍රෙන්ඩ්ෂිප් එකටත් එහා ගිහපු රිලේෂන්ෂිප් එකක් තිබිලා තියෙනවා කියලා. ඒ වගේම එදා රාත්‍රියේදී ගහ ළඟ රීමාව කිස් කරමින් ඉඳලා තියෙන්නේ මේ හේම කියලා. ඒකත් එක්කම මේ කතාව අවසන් වෙද්දී ජීවිත පහක්ම නිර්පරාදේ නැති වෙලා ඉවරයි. ඉතින් අද සමාජයේ මේ වගේ දේවල් ගොඩ දෙනෙක් අනුමත කරේ නැති වුණත් අතරම අපි හැමෝම මිනිස්සුනේ කියලා හිතුවනම් මෙච්චර විනාශයක් නොවි මේක හොඳ පැත්තකට ගමන් කරන්න තිබුණා. මේ ගැන හරියට තේරුම් ගන්නේ නැතුව රාජලක්ෂ්මී මේ ගණිපු තීරණය නිසා එයාට විතරක් නෙමෙයි තවත් කීප දෙනෙකුට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි කතාව අවසන් කරන්න කලින් කියන්න ඕන අපේ විටින් විට දැකපු මෙන්ටල් හොස්පිටල් එකේ සිද්ධිය හැමගේ අතීත කතාව ටිකෙන් ටික බිල්ඩ් අප් කරන එක තමයි කරේ. ඉතින් එහෙනම් අද කතාව ගැන ඔයාලගේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න අමතක කරන්න එපා. තවත් මේ විදියට දිගටම මූවිස් බලන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එකත් on කරගෙන ඉන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝගෙන් ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.